ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට ඔයාලා ඕල් කිචන් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ගොඩාක් කාලෙකින් තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ටික දවසක් කරන්න බැරි වුණා. අද ඉඳන් ඉදිරියට දිගටම අලුත් වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ මම හදිසි හදපු එකක්. හිතලා තිබුණේ නැහැ. වැලිතලප තමයි අද හදන්න හිතාගෙන ඉන්නේ. ඒකට ඕන දේවල් වල දන්නවනේ, සහල් පිටි, සීනි. මම මෙතෙන්ට පොල් එකතු කරලා තියෙනවා. පිටු එක හදා ගන්න කොටත් ටිකක් එකතු කරා. ඊට පස්සේ කිරිත් ඒකට ගත්ත පොල් කිරිත් දැම්මා. හරිම රසයි, මිලකට ආවා. මේකට සීනි කැරමල් කරගන්න ඕනේ. මම මේ හදන භාජනයම තමයි එකත් කරගන්නේ. ඔයාලට කැමති නම් වෙන එක කරගලා මේකට එකතු කරන්නත් පුළුවන්. මම ඔක්කොම එකට කරන්න ඕන නිසා ඒ භාජනයම කැරමල් එකත් කරගන්නවා. සීනි ටිකක් වැඩිපුර එකතු කරලා කැරමල් එක හදාගන්න. මේකට ටිකක් තද පාටට ඕන නිසා ගොඩාක්ම කඩු වෙනවෙන්න කැරමල් එක හදාගන්න මෙන්න මේ විදිහට. මේකට උණු වතුර එකතු කරන්න ඕන දන්නවනේ. උණු වතුර එකතු කරපුවාම ඒක ලස්සනට දිය වෙනවා. මේකට පොල් කිරිත් එකතු කරන නිසා ටිකක් තදට තියෙන්න ඕනේ. පොල් කිරි එකතු කරනකොට සුදු පාට වෙනවනේ, පාට අඩු වෙනවනේ. ඒක නිසා ටිකක් සීනි වැඩිපුර දාලා කැරමල් එක හදාගන්න. පොල් කිරි එකතු කරනවා නම් වතුර එකතු කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. පොල් කිරි එකතු කරන නිසා හම් කරමල් කරගන්න. මේකට ඔයාලට අවශ්‍ය නම් ඔය එනසල් නැටයක් වගේ තල්ලා දාලා එකතු කරගන්නත් පුළුවන්. නැත්නම් ඉඟුරු ටිකක් තලලා, ඉඟුරු ටිකක් තලලා එකතු කරගත්තොත් නම් ගොඩක්ම රසයි. මට මේ වෙලාවේ ඉඟුරු නැහැ. මම හදන්න හිතපු නැති වෙලාවක් නිසා ඉඟුරු හොයාගත්තේ නැහැ. මම පොල් කිරි වලින් තමයි හදන්නේ. ඔයාලත් මේ විදිහට හදාගන්න. මේකේ මේ මෙන්න විදිහට පොල් එකතු කර ගන්න ඕනේ. මේ දානකොට අඩු වෙනවනේ නේද? මම මෙහෙම මේකට දාන්න මම මෙතන හදන වෙලාවේ මැල්ල කරලා ගත්තේ නැහැ. මම ඔයාලට හදන්න බලන්න රෙසිපිය දාන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයාලා බලන්න. මට වචනත් වැරදුනා. සීනිත් මේ විදිහට එකතු කරා. මම මැන්නේ නැහැ. ඔයාලට දාන්නම් මෙනු එක. ඔයාලගේ බලන්න රෙසිපිය දාන්නම්. සීනි හොඳට දිය කරගන්න. මේක පැණි උණු කරනකොටත් ගොඩාක් උණු කරන්න එපා. දන්නවනේ. වෙලිතලපලට අලුව වලට වගේ උනේ නැහැ. මුත්‍ර බුබුළු දාලා අර ඇඟිලි දෙකේ ටිකක් ඇලෙන ටිකක් ඒ ඇලෙන ගතියට වගේ තිබ්බාම වලට ටික් එකක් දැනෙනවා, ඝනකමක් දැනෙනවා. වල ඉස්ලාම් හදර කෙනෙක් නම් ටිකක් හදලා බලන්න. පිටිහුන් දෙකක් විතර වගේ පොල් වලට පොල් දැම්මුත් කල් තියා ගන්න නම් බෑ. ඒක කියන්න ඕනේ රස තියෙනවා. අපිට දැන් කෑමට සහ එක දවසක් විතර වගේ තියා ගන්න පුළුවන්. හරිම රසයි. සොෆ්ට් එකටත් තියෙන නිසා මේ දවස් 3-4 එහෙම තියා ගන්න නම් ටිකක් අමාරුයි පොල් එකතු කරන නිසා. මොකද හොඳට බුබුලු දානකම් ටිකක් උතුරනකම් පැණි කුණු කරගන්න. මෙන්න මේ උසල බලනකොට ඔයාලට දැනෙනවා ඝනකම හැන්දට අතටත් දැනෙනවා. එහෙම හොයාගන්න බැහැ නම් පොඩ්ඩක් ඇඟිලි දෙකට ගාලා බලන්න. ඒ ඇඟිල්ලේ ඇලෙන මෙන්න මේ වගේ පෙන දාන්න ඕනේ. ඊට පස්සේ බිමට බාලා දාන්න. පිටිද්දි පිටු එකතු කරන්න යන්න එපා. පිටු එක හදලා තම්බලා තියාගන්න දන්නවනේ.
ඔයාලට මේ හදනකොට පැණි වැඩි වගේ නම් ටිකක් නිකන් දැනෙනවා නම් කෝපිකට පැණි අයින් කරලා තියාගන්න අවශ්‍ය නැත්නම් තාපාව ඉවත් කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට පැණි එකට පිට්ටු එකතු කරගන්න. ඒකේ ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඒකම මගේ පොල් කිරි දානකොට පාට අඩු වෙන නිසා ටිකක් වැඩිපුර ගන්න කියලා තද පාටට කැරමල් කරනකොට වල කිරි එකතු කරන්න නැත්නම් ගන්න එපා. මොකද මේ තිත්තරහ වගේ තද පාටක් වැටේ ඒක නිසා. මෙමෙ දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරනවා මේ අපෝලිපේ තියලා ඔයාලට ඒක පදම දැනෙනවා. එතකන් මේ හැඳි ගන්න ඕනේ. අඩියට අල්ලනවානේ. පිටි නිසා අඩියට අල්ලන නිසා හොඳට කලවම් කරන්න නිතරම. ඉතින් මම ඔයාලට නැවතත් මතක් කරනවා. අද ඉඳන් දෙකටම ආයි රෙසිපි අරන් ඉන්නම්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා නැවතත්. ඒ වගේම බෙල් ඕල් කරලා තියාගන්න. එතකොට කෑම හදලා දාපුවම ඔයාලට නොටිෆිකේෂන් එනවා. මේක මම හදන්නේ නම් අවම පහසුකම් යටතේ තමයි දාල් ලිපිය හදන්නේ. අඩු කියදෙනකින් කාටත් කරන්න පුළුවන් විදියට තමයි මම හදන්නේ. මෙන්න මේ විදියට දාලා කලවම් කරගත්තාන් පස්සේ ඒකේ ඝනකමක් එනවා. දැනෙනවා අතට ගුලියක් වගේ. ගුලිය වෙනවා දැනෙනකොට බාන්න. එතකම කලවම් කරලා නැත්තම් අඩියට අල්ලනවා. මේ වෙලාවට වාරයි පිට්ටුවත් එකතු කරලා ඒකට අඟුරු ජුස තියෙනවා නේ. අඟුරු ජුසත් එකතු කරලා මේලයි කලවම් කරන්න ගන්න හොඳට. මේලා වල මේක කැණි කපා ගන්න තුනී කරගන්න එකකුත් හදලා පැත්තකින් තියාගන්න. කපන්න අවශ්‍ය පිහිකුත් පැත්තකින් තියාගන්න. නැත්නම් වලට කලබල වෙන වෙලාවට හොයාගන්න බැරුව යයි. මේ පදමට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඒක වල බලපුවම තේරෙන පොඩ්ඩක් අතර ගන්නකමත් දැනෙනව නැත්තම් හැන්ඩින් කුරු ගන්න කොට දැනෙනවා. දැන් කැලේට පගන්න පුළුවන් වගේ කියලා. වාජනය කරන ලස්සනට තමන්ට අවශ්‍ය කරනකමට තුනී කරගන්න. මේක තුනී කරගන්න ඉටි කොලේකට දාගත්තු නම් ලේසි. නැත්තම් කෙසෙල් කොලේක උනත් කමක් නැහැ. කෙසෙල් කොලේකින් වඩාත් හොඳයිනේ. සක්ක පැත්තනොත් හොඳයි. එනිසා කෙසෙල් කොළ දාගත්ත ප්‍රශ්නයක් නැහැ. මේක තුනී කරගන්න ඉතිකලේට දාපු නිසා ඉතිකලේ මනවල කරලා ගන්නත් පුළුවන්. නැත්තම් පොල් කුඩු ටිකක් දාලා ෂොපෙන් එකකට දාලා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ෂොපෙන් එකකට දාලා වන් මීටර තුනී කරගන්න පුළුවන්. ඒක නිසා තමයි හොර දාගන්නේ. ඒක තුනී සත්‍ය සම්පන්න නැන්නේ. කෙසෙල් කොලේක දාගන්නවා කියන්නේ නැහැ. මට මෙන්න මේ විදිහට එකෙන්ම හදාගන්න පුළුවන්. හරි. දැන් ලස්සනට ඒක පදම හරියටම වෙලා තියෙන එකයි. ගෑවින්නේ ඇලෙන්නේ මුකුත් නැහැ. ලස්සනට තියෙනවා. දැන් මේක ඔයාලට කැමති විදිහකට කැමති සයිස් එකකට ලස්සනට කපා ගන්න තියෙනවා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හොඳයි නම් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. නැවතත් මතක් කරනවා. මින් ඉදිරියට මෙත හැමදාම වගේ ඔයාලට අලුත් රෙසිපිස් අරන් එනවා. ඒවත් බලන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ අවසන් කරනවා. අලුත් එකකින් හම්බෙමු. ගිහින් එන්න සුබ දවසක්.